අපේ මුල්ම අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයං කාටුනේට ඉන්දියාවේ සීග්‍රෙන් දියුණු වෙන ප්‍රාන්ත පහත් එක්ක එළුණොත් අපිටත් ගොඩ යන්න පුළුවන් කියලා හර්ෂිත සිල්වා කියනවා. ඒකට කප් ගහපු අය ඉන්නවා හිටං. හිටං කියලා මතක් වෙනවා. දිවයින ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් අවුරුදු 76ක් මේ රට මේ තත්ත්වයට හරි පවත්වාගෙන යෑම ගැන හිටපු නායකින්ට සම්මාන දෙන්න වටිනවා කියලා වජිට කියන්නේ. ඒ කියන්නේ රට බංකොලොත් වෙනකන් ගෙනාපු එකටද? රට බංකොලොත් වෙනකන් මේ ගෙනාපු විදිහට නම් සම්මාන දෙන්න වටිනවා තමයි. එතුමගේ වේහෙමමද? දිවයින ඕකයි තත්ත්වේ අනුරාධ ගෙනේන කවිය. ආයෝජනවලට ඉන්නේ නෑ බැන බැනා 50ට 50 ඇරයුම් කරමු හද දිනා. විජිත කරුණු පහදන විටදී අතවනා පුබුදු ජයගොඩලා හොඳටම වුණ කොර වුණා කියලයි අනුරාධ මේ කියන්නේ. දැන් ඒගොල්ලන්ගේ කාලයක් එකට හිටපු කට්ටියත් දැන් කොර වෙනවලු මේ කියන දේවල් වලට. ලංකාදීපයට දාසහ පොලානගේ ගෙන්න සුවාරිස් කාටුනේ. අදානිලා ලංකාවේ ගුවන් තොටුපළ තුනක බලය අල්ලනවලු කියලා මේ කියන්නේ අර මේ අපිට ශරීරයෙන් නම් හැටියට නම් පේන විදියට මේ නිමල් සිරිපාල ඇමතිවරයා වගේ. මේ 100ට කීයද සෑර්? අපි ඉතින් අහලා තියෙනවනේ නේද? ඉතින් ඌව කුප්‍රකට කතා වුණාට දැන් 100ට අච්චර ගානක් නැතුව මේවා කියෙදෙන්නේ නැහැ කියලා ඉතින් අතීතේ ඉඳලා කියන කතානේ. 100ට කීයද සෑර් කියලා අහන්නේ. අද පුවත්පතට අවන්ත ආටිකල ගෙනෙන කාටුනේට අනුව දැන් අර කියුණානේ මේ දැන් ඉන්නවා අපේ පොදු පාරිභෝගිකයාව දඩු අඩුවට දාලා වගේ අල්ලගෙන හිර කරගෙන අත් දෙක කකුල් දෙක අල්ලගෙන මේ ඉතාම විශාල ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා IOC එක සිපෙට්කෝ එක සයිනෝපැක්කුත් අපිට තියෙනවා. ඒ අතරේ අනේ තවත් එකක් එනවා RM පාක්ස් ෂෙල් එනවා. ෂෙල් ඇවිල්ලා එයා හයි කියාගෙන තමයි එන්නේ මේගොල්ලන්ට. ඉතින් හැබැයි අපිට කිසි සහනයක් නැහැ. එන මේ තරගකාරීත්වය වැඩි කරනවා කියව පාරිභෝගිකයට සහන දෙන්න. අනේ එහෙම එකක් නැහැ. එයත් එනවා හයි කියාගෙන. දැන් එතකොට ලංකාදීප පුවත්පතට දාසගෙන කාටුනේට අනුව මේ සෞඛ්‍ය ඇමතිවරයා වගේ කෙනෙක් සහන මල්ලක් අරගෙන එනවා. එතකොට නෑ මේ අරගෙන එන්නේ සහන මල්ල සෞඛ්‍ය ඇමතිවරයා නෙමෙයි, මේ විදුලි බල ඇමතිවරයා වගේ කෙනෙක් තමයි සහන මල්ල අරගෙන එන්නේ. හැබැයි යාගේ සහන බොහොම පොඩි නේ නේද? ඉතාම අඩු 100ට ගානකින් සහන දෙනකොට ලයිට් බෙලේ එල්ලිලා පුරවැසියා මිය ගිහිල්ලාද එල්ලිලා මැරෙන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තරමට බිලක් නේ එන්නේ. දිවයින පුවත්පතට උදේ විමල සිරිගෙනන කාටුනේට අනුව අන්න කියවුණානේ මේ දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ලංකාවේ කියලා කියවුණානේ. අපිට ඉතින් ඔන්න ඔය වගේ වාර්තා තමයි තියෙන්නේ. අපි කප් ගහන්නේ අන්න ඒවට. අපි ඉතින් මේ කප් ගහලා තියෙනවා දකුණු ආසියාවේ වැඩිම විදුලි බිලක්. අපි කවුරු වගේද කියලා එතකොට ඒ තත්ත්වයට රටපත් කරපු අය කවුරු වගේද කියලත් මේ කාටුන් එක අපිට කියනවා. අද පුවත්පතට ජනරාණිගෙන එන කාටුනේ. චන්ද තියයිද රාණි කියලා අහනකොට නැතුව ඔය සද්දේ ඇහෙන්නේ මොන සද්දේද? ඇයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන කසකාරයින්ගේ සද්දේ? අපි දන්නවනේ නේද චන්දයක් ලඟ වෙනකොට එක එක පොරොන්දු දෙනවා. දැන් කාලයක් තිස්සේ විධායක ජනාධිපති ක්‍රමය 78 පටන් ගත්ත දවසේ ඉඳලම මේ අහෝසි කරනවා කියලා තමයි ඊළඟට පැවැත්වෙන හැම චන්දකෙදීම කිව්වේ. කෝ තාම නම් නැහැ. හැබැයි කසකාරයෝ තමයි ඒ. අද ප්‍රියන්ති පෙරේරාගෙන ඩෝග් ටෝක්. හැම පක්ෂයක්ම බලය ඉල්ලන්නේ ගම හදන්න. එතකොට ඔය සමහර පක්ෂ බලයේ ඉන්න කාලේ බම්බු ගැහුවද ලොක්ක? ඇත්තටම දැන් මේ හිටපු අයත් ගම හදන්න ඉල්ලනවා. එතකොට බම්බු ගැහුවද ඉන්න කාලේ? ලංකාදීප සුජීවගේ විගඩම්. කොතනද තිබෙන්නේ නිසිරස ගුලාව? තවමත් පිහිටියේ නැහැ නොවැ කලාව. හොඳ හැටි හිතමි නොම වෙන්නට මුලාව. හැකි වෙයි බලන්නට ආවම වෙලාව. දැන් ඔන්න එකයි දෙකයි කියලා කට්ටිය ගෙම්බෝ වගේ පණින වෙලාව අපිට වෙලාව ආවම බලන්න පුළුවන් වෙයි කියලා තමයි සුජීව විගඩම් එක අපිට කියන්නේ. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.